සිරු දෙනාටම සුබ දවසක්. ඉතින් ඔයගොල්ලෝ මේක දැනගෙන අපේ වෙබ් වීඩියෝ සීරීස් එකේ 6 වෙනි වීඩියෝ එක. ඔකේ, ඉතින් අපිට අද හම්බලා තියෙනවා ක්වෙස්චන් නම්බර් 6. අපි බලමු මොකක් මේ ක්වෙස්චන් එක අපිට කරන් තියෙන කියලා. ඔකේ. ඉතින් මේක කියනවා the management of the ABC company has proposed you and the calculator as an extension of the website. Okay. The company's IT department is working to meet කම්පැනි එකට හම්බලා තියෙනවා පේජ් එක කැල්කියුලේටර් ඩිසයින් කරන්න. ඒක පිළිබඳව කම්පැනි එක ID department එක ඩිස්කස් කරනවා ඒක කොහොමද හදන්නේ කියලා. ඉතින් අපි හම්බලා තියෙනවා කැල්කියුලේටර් එක ගන්න. You are required to design a calculator as indicated. ඔකේ, ඉතින් මේක සයිස් එක, කලර් එක, ඒ මොකක්ද එක්ස්ටෙන්ෂන් එක ක්‍රියාත්මක වෙන එක. ඉතින් මේ විදිහට හදන්න හෝම් පේජ් ස්කෑන්. ඒ වගේම ඇක්ටිව් ඉෆෙක්ට්ස්. ඇක්ටිව් ඉෆෙක්ට්ස් කියන්නේ අමුමුණු බන්නට ක්ලික් කරන බටන් එකේ සිදුවන වෙනස් වීම අපිට හදාගන්න දෙන්න ඇක්ටිව්ස් කියලා. ඔකේ, ඉතින් අපිට හම්බලා තියෙන හෝම් පේජ් ස්කෑන් button scan should be impressed by 1.1 at 3 seconds. You can button scale the other 1.1 very grand 3 seconds. Okay, first again our color should be changed to blue at 3 seconds. Then button cursor button color blue color 3 seconds. One color should be changed to white. Calculate the button making one color white color. The first again, cursor point again. Cursor point again, and the button again. And back to the menu. Pinner cursor color in the middle. Point again. Use color in the middle. It was again a button that defects again. Should be changed to red. Even button click karana color red karana lo id wage ma wenna button is pressed is the number should appear on the screen. Okay, okay, ඉතින් මෙතන තමයි මේක කියන වෙන button is pressed this number should appear on the screen. Okay, ඉතින් මේ කියන්නේ අපි බටන් එක press කරද්දී බටන් එකේ තියෙන number එක අපේ calculator screen එකේ view වෙන හදන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා your calculator should be able to do දෙතනම් within වගේ percentage ගන්න විදිහට මෙන්න මේ plus mark මෙන්න මේ functions මෙන්න මේ විදිහට හදන්න කියලා කියනවා. අපිට මේ කැල්කියුලේටර් එකේ පර්සන්ටේජ් එක ගන්න පුළුවන් වෙන්න ඕනලු, ඒ වගේම බෙදන්න පුළුවන් වෙන්න ඕනලු, ගුණ කරන්න පුළුවන් වෙන්න ඕනලු, ඒ වගේම එකතු කරන්න පුළුවන් වෙන්න ඕනලු. ඉතින් අපිට මේකේ කියලා තියෙනවා එක්සැම්පල් ඉමේජ් එකක් දීලා තියෙනවා කැල්කියුලේටර් ඩිසයින් එක කොයි වගේද වෙන්න ඕන කියලා. අපි බලමු අපිට හම්බවෙන එක්සැම්පල් ඉමේජ් එක කොයි වගේද කියලා. ඉතින් මෙන්න මේ ඩිසයින් එක තමයි අපිට කැල්කියුලේටර් ක්‍රියේට් කරන්න කියලා තියෙන්නේ. මෙතන C කියලා එක් කරලා තියෙන්නේ. වගේම මෙතන විදීම ප්‍රසන්ටේජ් ලකුණු, ඒ වගේම කිරීම අඩු කිරීම එකතු කිරීම ඩොට් එක සමාන ලකුණු 0 මෙන්න මේ විදිහට නම්බර් සෙට් කරලා මේ ඩිසයින් එක හදලා තියෙනවා. ඔකේ, ඉතින් අපි යම් මේ චාන්ස් එක කොයි වගේද කියලා බලන්න. ඉතින් මෙන්න මේ තියෙන්නේ මම හදාගත්ත ආන්ස එක. ඉතින් මෙන්න මේකට මම හෝවි පෙට්ස් මෙන්න මේ විදිහට ඇඩ් කරලා තියෙනවා. කලර් එක බ්ලූ වෙනවා, ස්කේල් එක 1.1 වෙනවා 3 seconds වලදී. ඒ වගේම නම්බර් එකේ කලර් එක වයිට් වෙනවා. ඕකේ, ඒ වගේම ක්ලික් කරද්දී මෙන්න මේ විදිහට හරි කලර් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට නවය 6
ක්ලික් කරද්දී අපිට ක්ලික් කරන නම්බර එක මෙන්න මේ ස්ක්‍රීන් එකේ view වෙනවා. ඔකේ. ඉතින් මේකේ මොනම නම්බර්ස් දෙයක් එකතු කරගෙන functions ක්‍රියාත්මක කරනවා. ඉතින් අපලම අපි මේ කැල්කියුලේටර් හදාගත්තේ කොයි වගේද කියලා. ඉතින් අපි මේකේ කෝඩින් පාට් එකට මෙන්න මේ තියෙන මේ කැල්කියුලේටරේ කෝඩින් පාට් එක. ඉතින් මම මේකේ H1 යන්න මම කැල්කියුලේටර් එකේ ටෙක්ස්ට් එක දී කරන්න තියෙනවා. ඒවල මම දැන් ඩියුස් සෙට් කරන්න තියෙනවා. නම්බර්ස් වල මෙන්න මේ විදියට ඩියුස් සෙට් කරලා තියෙනවා. ක්ලික් ටැග් එක යූස් කරලා තිනවා. ඉතින් ඒකෙදි මම බටන් කියන ෆන්ක්ෂන් එක ස්ටාර්ට් කරලා තියෙන හැම ටැග් එකකින් ඊට අමතරව මම මේ බටන් එකේ නම්බර් එක මේ ෆන්ක්ෂන් එකේ ඇඩ් කරලා දෙනවා. ඉතින් මෙන්න මේ විදියට මම බටන් එක ඔන් ක්ලික් කරනවා. ඒ කියන්නේ ක්ලික් කරපු ගමන් මේ බටන් එකේ නම්බර් එක මෙන්න මේ විදියට අපි ස්ක්‍රිප්ට් 6.js ෆයිල් එකේ Thank you so much. Okay, I'll be happy to connect with you.